සද්ධර්මශ්රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බෝහම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රවසද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුණ මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුවත් ඇැතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත්, ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කෙලි ප්‍රාර්ථනා කරමු. පන්නතුන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ම ොදාග්ඩ කල්පනා කළේ පේතවත්තු පාලි සඳහන් වෙන ගෝන කියන පේතවත්තුව මූලික කරගන ධර්මකාරණටිකක් සාකච්ඡා කරන්නට අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නූර ජේතවනාරාමේ වැඩඉන්න කාලී එක කුණ පුතික් තමන්ගේ තාත්ත මරණයට පත්වන නිසා සෝකය දරාගන්න බැරුව හඩමින් වැලපිමින් හැම තැනම ඇවිදිනවා මුණගැහෙන මුණගහෙන අයගෙන් අහනෝ මගේ තාත්ත දැක්කද මගේ තාත්ත දැක්කද කියලා හායනෝ එක දවස මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාළ අප බුදුරජාණන් වහන්සේ මේ තරුණයව දැක්කා තාත් අහෝය හොය සංවේගයෙන් ඇවිදින පුතිෙක් හැබැ බුදුරජාණන් වහන්සේ දැක්කා ඔහු සසර බොහෝම පින්කරපු කෙනෙක් මේ ජීවිතන් අති උතුම් සෝවාන් ආරය මාර්ගඵලයේ ලබාගණ්ඩ තරන් ඔහු පුුණ්්‍යවන්තයි එනිසා සඳහන් කළා කලයක් ඇතුළේ දල්ලොපු පහන කාලෝකය වගේ. ඕග හර්දයේ සෝවාන් වඩ තරං පිං මෝරල බෝ මාලෝක මත්ත තියෙන්න්නේ කියලා. බුදුරජාණන් වහසේ තීරණය කළා මොහුට මගින් පිහිටක් ලැබුණොත් මොහු සතරාපායෙන් නිදහස්සනවා. එනිසා මොහුට අනුකම්පා කළ යුතුයි කියලා කල්පනා කරලා එදා උදේ කාලී බුදුජාණන් වහන්සේ පිණ්ඩ පාති වැඩලා දාන වලඳලා දහවල් භික්ෂූන් වහන්සලට අවවා ධනුශාස්සනා කරලා තවත් එක භික්‍ෂූන් වහස නමක් අඩගහගෙන අ තරුණයගේ ගෙදරට ගියා ඒවෙලාවෙත් ඔහු බොහෝම සෝකයෙන් තමයි ගෙදර හිටිය නමුත් බුදුරජාණන් වහන්සේ වැඩිය කියන ආරංචියට බහාම ඉදිරි පසට ඇවිල්ල සුන් පනවල බුදුරජාණන් වහන්සිට වන්දනා කරලා අර ආසනවල වඩා හිද ව්වා ටික වෙලාවකින් පස්සේ මෙ තරුණ දරවා බුදුරජාණන් වහන්සේගෙනුත් අහනවා ස්වාමීණී ඔබ වහන්සේ දන්නු අදමගේ තාත්ත ගේපු තැන කියේලා තාත කොහෙද ස්වාමීනි බුදුජාණන් වහසේ තරුණයගෙන් අහනවා උපස්සකය ඔබ අහන්නේ මොන භවයේ තාත්ත ගැනද මේ භවයේ තාත්තා ගැනදෝයා අහන්නේ නතම් පෙරභවයක තාත්ත ගැන දහන්නේ අන් එහෙම අහනකොට අර පුද්ගිලයාගේ හිතේදිවිච දුක මදකට තුනි වුුණ ඕට වැටහුනා කියන්නේ මට මේ සංසාරය තාත්තල හුඟක් ඉඳල තියනවා. ඉතින් ඒ කාරණාවෙන්ම ඕගේ හිත මධ්‍යස්ථ වනා භාගිතුන් වහස දන්නව හිත මධ්‍යස්ත වනා කියලා ඊට පස්සේ බුදුරජාන් වහසේ ධර්මදේශනාවක් කළ. අන්ගේ ධර්ම දේශනාව අවසානයේ තරුණයා අති උතුම් සෝවාන් ආරි මාර්ගඵලයම ල බාගත්තා. මෙන මේ කාරණාව මුල් කරගෙන ඔහුගේ හිතේ දුක නැති කරන්න අපේ බුදුරජාණන් වහන්සේ අතීත කතාවක් ගෙනහැර දැක්වුවා මකද මේ අතීත කතාව අතී සුජාත කියල පුතෙක් හිටියඒ බුතාගේ තාත්තා බොහෝම ශෝකයෙන් ජීවත් වෙනවා මේ පුතාගේ මුත්තනුවක් නැතිවෙච්ච නිසා එකැන පුතාගේතාත් තාත්තගේ මරණය පිළිබඳව ඒක මේ දරුවගේ තාත්තට දරාගන්න බෑදනිසා ඔහු හැමදාම සොහොනට ගිල් අඩනවා මේ දරුව කල්පනා කළා මගේ තාත්තගේ තියෙන හිතේ දුක මං කොහොමද නැති කරන්නේ එම කල්පනා කරලා ඕටක දවසක් හොඳ උපායක් මතක් වුණා දරුව බොහෝම ප්‍රඥ්ඥාවන්තයි මිනිස්සු අතරත් ඔහුගේ ගුණේ ප්‍රඥාව හරි ප්‍රසිද්ධයි දරුව එක දවසක් හොයා ඇවික නැවිදිීමට දරවා දැක්කා මැරිච්ච ගොනෙක් ඉන්නවා ගොනා මැරිලා තැනක වැටිලඉන්න ගොනෙක් මැරිලා හවල් තැන වැටිලඉන්න බව ප්‍රදේසි මිනිස්සුදන්නවා ළමය වතුරත් අරගෙන තනකොලත් කපාගෙන අ මැරිච්ච ගුණගාවට ගියා. ගිලදැන් තනකොල පිඩු කරලා ගුලි කරලා අර ගොනාට කණ්ඩ දෙනවා වතුරත් දෙනවා එවිතරක් නෙමෙයි කාපං 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 බීපංකි ගිය බලෙම්ම කවන්්ඩ පෝන්්ඩවාගේ හදනෝ මේක දැකපු මිනිස්සු මෙැ ඇැල් හනවා සුජාතයේ මොකත් දුඹරි කරන අග්ඥාන වැඩී ඔ මැරිච්ච ගොනෙක් මරිච්ච ගුණාට කොච්චර කීවත් කන්නෙ නෑ උඹ උම්බත්තක එක්ුුණාද කියලා නවා එහෙම අහන මිනිස්සු ඒ දරුවගේ තාත්තත් මගින් මුණගැහිල කියනවා අං ඹත් පුතාට බිස්සු හැදිලා මරිච්ච ගොෙකුට කණ්ඩ බොන්ඩ දෙනවා කියලා පුතාට පිස්සු හැදිල කියලා කියනකොට තාත්තක හිතේති විච්ච දුක පැත්තකට ගිහිල් දැම් පුතාගේ කාරණාව විස්මතුරුණා බහාම පුතා හොයාගෙනාව එලහන පුතේ උඹ උම්මත්තක වෙලාද මරිච්ච ගොනකුට කණ්ඩ දෙන්නේ මැරිච්ච ගොනකුට බොන්්ඩ දෙන්නේ එයි මුොහොම කරන්න පටන් ගත්ති සඳහන් කරනකොට පොතා කියනවනේ මේක මැරි ලබව මට පීඉන්නේ තා ඇවිල්ල පුතාගෙන් අහන්නේ කන්න උම්මත්ත රූපෝව ලායිතව හාරිනං තිනං කාද කාදති ලපසී ගත සත්තන් පරන්තවන් කින් උම්මත්තරූ පෝව උඹ උමතු වෙලාද ලායිතවා රි හාරිතන්තිනං හරිතවර්ණයෙන් යුක්ත ලා තනකොළ අරග නැවිල්ලා කාද කාදති ලපසී කාපන් කාපන් කිය කියය ගත සත්තන් පරන්තව මේ සතටුම කණ්ඩ දෙනවා මුත් ඒකෙන් ඇති එක ඇති පලක්නෑ නහි අත්තේන පානයෙන් නහි අ්‍යන පානයන. මතෝ ගෝනෝ සමුත්තහි පුතේ මේ මැරිච්ච ගොනාට මේ කෑමබී මෝලිින් මොන පලක්ද. මොන ප්‍රයෝජනයක්ද. තුවංසි බාලෝව දුම්මේ දූ යතා ත්්‍යේව දුම්මති. වංසි, බාලෝ දුම්මේ ද දුම්මේද කරකෙන අගඥානයට උබ මහබ්බෝ බාලි උබාගඥානයක් වෙනවා විතරයි මේ ක්‍රියාවෙන් තාත්තා එහෙම කියනවා තාත් එහෙම කරහම පුතා කියනවා තාත්තේ මට පේන හැටියට මේ ගුණා තාම ජීවත්වෙනවාගේ පුතා කියනවා ඉමේ පාදා ඉමංසීසන් මේ ගොුණාගේ කකුල් දෙකත් තියෙනවා මේ ගොුණාගේ ඔළුවත් තියෙනවා එවිතරක් නෙමේ අයං කායු සවාලදී මේ ගොුණාගේ වලිගෙත් තියෙනවා මේ ගොුණා රැස් දෙකත් තියෙනවා ජීවත්වෙලා කාල හිටිය වගේම මොදට කයත්ම හුට තියෙනවා. හ සඳහන් කරනවා නැත්තූ තතේව තිට්ටන්ති අයංගෝනෝ සමුට්ටහි ඇස් දෙකත් හොඳට තියෙනවා. ජීවත්වෙලා හිටිය වගේම තමයි පෙනුව. ඉති මම හිතනවතාත්තේ මොහුට කණඩ බෝඩ දෙනක හොඳයි කියලා. කණඩ බොන්ඩ දුන්නොත් මොහු ජීවත්ත කියලා ඔව කියනවා ඒ නිසා මොහු නැතිවෙලා කියර මට හිතෙන්නේ. කකුල් හතරම තියනවා ඔළුව තියනවා වලිගේ තියෙනවා ශරීරයේ තියනවා ඇස් දෙක තියෙනවා ඉති මොහු මැරල කියලමට හිතන්නේ. අං ඒ වෙලා වී තාත්ත කියනවා තාත්තර මොහු කියනවා පියාන්නන් වහන්සේ. මං බාලීක් නෙමේ. මං අඥ්ඥාන නෑ ං හැබැෑම මෝඩික් නෙමෙයි දැ මම ගෙනල්ල මේ කණ්ඩ බොන්්ඩ දෙන්නේ ජීවත් වෙලා ඉන්නවා වගේම පේන ගොනෙකුට තාත්වේ අපේ සීය මැරිලා සීයගේ ඇටකෝටු කෑලිටික මැටියෝලින් ගහල හදාපු සෑයක තියෙනවා සීය මැරිලා සීය ගැටකෝටු කෑලිටි සෑයක් ඇතුළට දාලා සොහනක් බැඳලා කෝටු කැලි ික සහොන ඇතුළි තියෙන්නේ තාත්යි තෙන්ට ගිහිල්ලා රෑදවල්න්න ඇතුවන්න්නනවා සීයග යට කෝටු විතරයි තියන්නේ මම මේ ජීවත් වෙනවා වගේම පෙනුම තියෙන සතෙක් ගවමම් යන්නන්නේ එතකට මමද මෝඩ තාත් අද මෝඩ මම පේන සතෙක් විෙනුවෙන් අටනවා තාතා ඇයට කෝඩු කැලි දිහා බලාගෙන අන්නනෝ තාතා කාරණාව කල්පනා කරල කියන උපතේ උඹට වඩා සත සස්්‍රගුණේක් මං ත රග්ඥාණයි තාතර හරි සතුටයි පති උඹ මෝනයක් නෙමේ උඹ මහා ප්‍රඥාවන්තයෙක් උඹ හැබෑම ප්‍රඥාවන්තයක් උඹ ඥානාවන්තේ හැටියන තම ප්‍රසිද්ධ වෙලා හිටියේ ඇත්තරම උබාද උඹේ ඥානවන්තක තමයි ඉස්මතු කරල පිෙන්වේ මගේ හිතේ මෙච්චර කල්ති විිච්ච දුක තුනී කරගඩ උ මට මහවඋපකාරයක් කළා අන්ගේ නිසා තාත්ත කියනවා පුතේ මගේ හිතේ තිබිච්ච දුක හරීට නිකන් ගිතෙල් දාල නිමුුව වගේ උබයි දුග්ගින්දර නිමන්ඩ සමත් වනා එම කියන තාත්ත පුතාර ගොඩාක් ප්‍රසංසා කරනවා ප්‍රසංසා කරලා පුතාගෙන තාත්තගේ හිතේ ලොගු සතුට උපදිනව අල්ලා බාල වයිසෙත් මට මග කියල දෙන්නේ හැකියාව තිබුණා එටකොට බුදුරජාණන් වහන්සේ කලින්හල තාත්තමරිච්ච තරුණයාගේ හිත සැනසවානි ඒ ධර්ම දේශනාව ඉවර කරනකොට එ තරුණයා සෝවාන්ගුණන. එතට භික්‍ෂූන් වහසල කතා කරනවා භාගිතුන් වහන්සේගේ ආශ්චර්ය කොපමනද භාගිතුන් වහස කොයිතරන්න ශ්‍රේෂ්ටද සෝකයෙන් මත්තලා උමතු වෙලා හිටක පුද්ලේගේ සෝකාග්නය නිමලා ඔහු සදාකාලිකව සතරාපායෙන් මුදවන්ඩ භාගිතුන් වහසිර පුළොහන් වුණා භාගිතුන් වහසගේ හැකියාව කොපමනද කියලා එතකොට බුදුරජාණන් වහන්සේ දම් සභාවට වැඩ ැහුව මහණෙන මොනොවද කතා කර කර හිටිය ස්වාමීණ අපි වෙන දෙයක් නෙමෙයි කතා කළේ අර ශෝකෙන් පීඩාවට පත්වලා හිටපු පුද්ගලයාගේ හිතේ දුක නැති කරලා. ඔහ සෝවාන් තත්ත්වයට ගේට සෝවාන් මාර්ග පලය තුළ පිහිටවන්ඩ භාගිතු නොහසිර තිබිචේ හැකි ාව කොච්චරද කියලා. අංඒවෙල දේශනා කළ මහනෙනී. මොහුගේ හිතේ ශෝකයි මම නිමුේ මෙදා විතරට නෙමෙයි. පෙරත් මොහුගේ හිතේ දුක මම නිමල තියෙනවා. අන් එෙම සඳහන් කරාම. ක් භික්‍ෂූන් හසල ආරාධනාවක් කළ ස්වාමීණී ඒ අතීත කතාව මට කියල දෙන්න අපිට කියල දෙන්න කියලා ඒකට අනුවතමයි මේ අතීත කතාව කියන්නේ සීයමරණයට පත්වෙලා තාත්තාට එනවා තාත්තගෙ දුකතුනී කරන්න පුතත් උපායක් යොදාගෙන පුතා මැරිච්ච ගොෙකුට කණ්ඩ බෝඩ දෙනවා අන්තිමට තාත්තර කරුණු පැහැදිි කරන්නෙත් පුතාම තමයි සංසාරය හැට එදා තරුණයාගේ දුකනැති කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ එදා අ තාත්ත මැරිල් අනාාරඉන්න තාත්තගේ දුකනැති කරන අ දරුවත් වෙන කවරුවත් නෙමයි මහ බෝසතාාණන් වහන්සේ මයි එනම් බෝසතාාණන් වහන්සේ හැටියට එදා ඒ තාත්තගේ දුක නැති කළා එතට අද බුද්ධ කාලෙ මේ තරුණයා එදා අර සුජාත දරුවගේ තාත්තා එදා සුජාත දරුවා වෙන කවුරුවත් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ එදත් අදත් මොහුගේ හිතේ දුක නිමන්ඩ බුදුරජාණන් වහන්සේම ඉදිරි පත් වෙලා තියෙනවා අං ඒවාගේ මේ සංසාරය ඔබට මට අපේ බුදුරජාණන් වහන්සේම පාරක් තාත්්‍ය කියන්න හම්බවෙලා ඇදද කී පාරක් අපි දුද්ගින්දර නිමන් ඇදද කී පාරක් අපි හරි පාරය අරන්තියන්න ඇදද ඒ කොච්චර කළත් අපිට තම ඒ පාරය යන්න බැරිවිච්ච නිසා අපි එච්චර පොහොසත් නැති නිසා අපිට එච්චර වීරය නැති නිසා අපි ළඟ ශ්‍රද්ධව මදි නිසා පරක්වවෙලා මේ තවයනවා නමුත් හරි පාරට අරන්තියන්ට කටයුතු කරපු ලොවතුරාබුදුරජාණන් ව හසි පිරිනුවම් පාලදෙන් අවුරුදු දෙදස්කනකුත් ගැත වෙලා ඇති මේ කතාවින් කියනවා මෙ මරණය සම්බන්ධයෙන් යම් කෙනෙක් අඩනවාද වැලපෙනවද ඒ ඉතාම නිස්්ප්‍රයෝජන ක්‍රියාවක් කියලා ඒ හැබැවින්ම අග්ඥාණයගේ ක්‍රියාවක් කියල සඳහන් කරන්නේ මැරුණ කෙනෙක් වෙනුවෙන් අඩනයක නොකළ යුතු දෙය ුත් මක්ද ඔහුගේ දේහය ආදාහනය කරලා කටයතිවර කරන එක එතට මැරුණ කෙනෙක් වෙනුවෙන් අඩනව කියලා කියන්නේ ධර්මය පිළිබඳව හරි හැටි අවබෝධයක් නැති කෙනෙකුගේ ස්වභාවයක් මේ ධර්මය හරියට යමෙක් අවබෝධ කලාන්නම් තේරුම් අරගත්තනම් ඔු කවදාත් මරණය දැකලා අනන්න නෑ ලෝකස්වභාවේ. මම විතරක් නෙමේ ඔහු විතරක් නෙමි ඇ විතරක් නෙමෙයි මේ ලෝකෙ ඉපදිච්ච හැම කෙනෙක්ම යම් දවසක අනිවාරෙන්ම මරණයට පත් වෙනවා. ඔහු මේලෝකෙ උපදිනවත් එක්කම මරණය කියන ධර්මතාවේ අරගෙන ඇවිල්ල යිතියෙන්නේ. අපි අඩන්්ඩ ඕනේ ොකට දැත්තට මණඩනවන. අඩන්ඩ ඕනේ, පුද්ගලයේ ජීවත්ත එච් හැටිකල්පනා කරලා මේ තරං ශ්‍රෂ්ට බුද්ධාන්තරයේ ලැබිල තියෙනවා සත්වයාට සංසාරෙන් එතරවෙඩ සසර සූපත් කරගන්න පින්සිද්ධ කරගන්ඩ නිමක් නැති තරං අවස්ථාව ලැබිල තියෙනවා ඕන තරං අවස්ථාව ලංකාවෙනං ඒ අවස්ථාව සීමාවක් නැති තියෙනවා බෙලෝව උපන් හැමෝටම අවස්ථාව තියෙනවා රට අතර තවත්ු විශේෂයි එනිසා උපන්න වූ සත්්‍යයට අසී මාන්තිිකු සල් රැස් කර ගැන්ඩ පුළුවන් අවස්ථාවක් හැබැයි ඒ අවස්ථාව ලැබිල තියෙන කොටත් ඒකෙන් ප්‍රයෝජන නැතුව ප්‍රයෝජන නොගෙන අල්ලාප සල්ලාපොල යෙදමින් හිස්වචන කතා කරමින් උදේන්දල රෑවෙනකං නිකම්ම නිකං නිකරුණේ කාලයනං නාස්තිකරලා දැම්මේ දස දානවස්තුවත් සම්පූර්ණ නැත්තං තිසරණයත් පිරිසිදු නැත්තං ඔහු බොහෝ වෙලාට උපදින්නේ නිරයක. එතට ළඟම හිටපුයි තමයි දන්නේ ජීවත්වනේ කොහොමද මොහු කියලා. ආං ඒ ජීවත්වෙච්ච ආකාරයට අනුව ඒ කාන්තයෙන් දැන් නිරයක ඉපදිලා ඇති කියන කාරණාවෙන් අඩන්්ඩ වටිනෝ. ඇයි යහමගට ගන්න බැරිවිච්ච නිසා. හැඩිය යුත්තේ. පිනට දහමට යෙදෙන් නැතුව කටයුතු කරන අය දිහා බලලා. ්‍රද්හාාසිත උපදවාගෙන ලොතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අදත් යම් කෙනෙකුට වන්දනා කරන්න පුළහන්නං ඒ වන්දනාමය කුසලයම සුගති ගාමී කාරණාවක් බෞට පත්වෙනවාකිලලි සඳහන් කරලතියන. වන්දනාවකු සලම සුගත ගාමීකු සලෙක් බෞට පත්වෙන එ කිය භාගිතුන් වහසට හරියට වදිනවනන් වැන්දත් ඇති කියලා. මට කුන්්ඩලිී දිවියපුත්‍රරයෙක් බවට පත්වෙෙන්නේ. සැනවල් කාන්තාවක් මැරෙල් අපායයන්න හිටපුවය සුගති හිටයමු කළේ භාගිතුන් වහසට වඳින්ඩ විතරක් අවස්ථාව හදලදීලා. එන භාගිතු වොහසිර කරන වන්දනාවත් මෙලෝකේ තරම්ම ශ්‍රෂ්ටයි. එදර ඒ භාග්‍යතුන් වහසේ උදෙසා යමක් අපිට පූජා කරගඩ ලැබුණුත් කොයි තරම් ආනිසංසයක් ලැබෙනවද කියන කාරණාව සීමාවක්නය ලොතුරා බුදුරජාණන් වහන්සේ වෙනවි තමන්ගේ ජීවිතය කැප කරන්න වනත් වටිනවා. මොකද අපි වෙනුවෙන් ආත්ම කෝටි ප්‍රකෝටි ගාන කැප කරලයි තියන්නේ ආත්මා සංකය ගනන් අපි වෙනෙන් කැප කරයි තින්නේ ඒ අවස්ථාව මේ පිම්බිමි ඕන තරන් තියෙනවා. මම කියන්නේ ලංකාව කියල කියන්නේ ඇත්තටම ධාතුමන්දිරයක් වගේ රටක්. මෙලොක වෙන කොහෙවත් එහෙම රටක් නෑ. යම් තැනකින් පාරට බැහැලා වාහනයකින් වේවා පයින් හෝ ගමන් කරනකොට අඩ්ඩුම තරම හැතැක්මක් එකහමාරක් යනකොට කොතන් හරි තැනක පන්සලක්නේ අහස සට ැගි්්‍ය සුදු සුදු චෛත්‍යවල්ලල කොත් කැරලි හැතැම්ම එක හමාරෙන් දෙගෙන් අපි කොහෙ හරි දකිනවා. එ මේ භාගිතුන් වහසේ ධාතුන් වහසල වඩා හින්දවලා. ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තියෙනමි ස් ූපය. ඇද ඒවගේ ලංකාව කොයි තරන්ද. අන් එනිසා මළු ලංකාවම ධාතුමන්දිරයක් වගේ කියලවන් සඳහංකලේකයි. ොෝතුරා බදුරාණන් වහසේ ලෝක සත්ව ප්‍රජාවට කොයි තරන්න අනුකම්පා කරලද අනන්ත දහ දුක් විඳල මේ සංසාරයෙන් ඉතරවෙන පාර හොයාගෙනාව. අපිට දේශනා කොට වදාලි. අපිට මග කියල දෙන්ඩ මහ බෝසතානන් වහසේ කොච්චර දුක්විින්දද සත්පුරුෂයෙන් හැටියට බාගිතන් වහසේගේ මග අනුගමනය කරලා. සත්පුරුෂයක වෙලා ලෝක සත්වයාටත් මහා සත්පුරුෂයන් බවට පත්තෙන් හැම වෙලාම අපි කටයුතු කරගත්තොත් ඒක අපිට කරගත්ත ලොකුලාභයක් බවට පත්වෙනවා. එතට මරණය ගැෙන කාරණා තවත් සඳහන් කරන කොට විශේෂයෙන් පින්නතුන. මහකප්පින මහරහතන් වහන්සේ. බරණය ගැෙන අපූරු ප්‍රකාශයක් කළා. උහන්සේ දේශනා කරනවා අනන්තරංහි ජාතස්සය, ජීවිතන් මරණං දුවන් ජාතා ජාතා මරන්තීද ඒවන් දම්මෝහි පාණිත. අනන් තරංහි ජාතස් මෙ උහස සඳහන් කරනවා උපතළඟ විපතයි. අනන්තරංහි ජාතස් උපතළඟ විපතයි යම් කෙනෙක් ඉපදනොත් අනිවාරෙන්මහු මැරෙනවා. උපදින කෙනා නූල් පොටක්වත් ඇගේ නැතුව මේ ලෝකෙටෙන්නේ නමුත් ඔහු මරණය කියන ධර්මතාවයක් මිට මොල වගනමනවා. ඔබේ මගේ ජීවිත කෙරව ලේ තියන්නේ මේ ජීවිතය කෙරවලේ තියෙන්නේ මරණය නමුත් අපේ ජීවිතය කෙරවල කොතනද කියන කාරණාව අභිතාම දන්නේ නෑ. සඳහන් කළා අනන් තරං හිජාතස් ජීවිතන් මරණංදුවන් උපතළඟ විපතයි විපතට මුලද උපතයි ඉපදුන්න නිසා තමයි මැරුණේ ඉපදුන් ඇත්තං මැරෙන්නේනෑ උපන්න කෙනාට එතනම මරණේ සිදුවෙන්න පුළුවන් ඉපදිච්ච තැනම මරණත් සිද්ධ වෙන්න පුළුවන් ඉපදිච්ච දවසදලා සුමානයක් මාසය අවුරුද්ධ දෙකක් තුනත් මේ දිවශයෙන් ඔය අතර කාය තුළ අපි මැරෙනවා. දකොට අපිට යම් යම් ය වයසක අපි ජීවත් වෙනවාද තවම මැරුණනයන ඉපදිච්ච තැන ඉදලම් මේවායිසට එනකංග අපිතාම මැරුුණෙනෑ හැබැයි හෙටවු දේවෙනකං ජීවත් එෙනවා කියලා කාටුවත් නිශ්චිත නිගමනයකට යන්න පුළහංකමක් පුළහංකමක් නෑ ඒ තරන් මරණය බෝහම ඉක්මං අපිවාගෙනෙනවා මේ කාරණාවම සිරිමන්ද කියන රාථන් වහසත් සඳහන් කරනවා මරණය ගැන ප්‍රකාශයක් ආගච්චන්ත යම් කෙනෙක් මේ ලෝකට ආවද සඳහන් කළා මරුවා ඉදිරියට එනකොට පලායට සමත් කෙනෙක් නෑ මාරය එනකොට රයින් බේරිලා යන්න කෙනෙක් නෑ එහෙම යඩ බලයකුත් නෑ. භාරය එන වෙලාවට ශරීර ශක්තිය තිීන වෙලාන එ යන්න බලයෙකුත් අපිටි නෑ. අං ඒක නිසා සඳහන් කලා ගිනි කදක් දිව එනවා වගේ වේගයන් අපි කරාඉනුවල් මොනවාද මරණයයි ව්‍යධියයි එමනත ලෙඩයි ජරයි අපි ගවට බොහොම වේගිවා මරණයයි රෝගයයි ජරාවයි අපි ගවට බොහො වේගවා කොයි වගේද මහගිනි කන්දත් පැතිරිලෑනවා වගේ මහා ලැව්ගින්නක් පෙතිරිනවා වගේ මොහොතක් මොහොතක් පාසා ජීවත්න සත්‍යයා කොහාට දෙයන්නේ ජරාවට යනවා. ජරාවට යනවා කියල කියන්නේ මරණයට ලංවෙනවා කියන එකයි ආගච්චන්ත ගතින් කත්වානය මච්චු ව්‍යයාදිී ජරාතයු පච්චු ගත්තුම් බලන් නත්තිී චවෝ නත්තිී පලායිද ශරීර බලය ශක්තිය නැතිවෙලා නිසා මාරය එනකොට පලායඩත් බැහැ නමුත් ගතය ශක්තිය ඇතත් නැතත් මාරයලඟ පලාගිහිල්ල බ බේරෙන්ඩ පුළහන්කමකුත් නෑ. න අන්තලික්කේන සමුද්ධ මජ්ජයේ න පබ්බතානං විවරං පවිස්ස. යම් කෙනෙක් යම් කර්මයක් කරල නං ඒ කරුමයෙන් බේරෙන්ඩ හිතාගෙන මහසාගරයේ ගිහිල්ල හැංගුණත් අහසවුඩ හැංගුණක් ගිරිගුහාාවක හැංගුණත් බේරෙන්ට තැනක් නෑ ඉන්න කොතනද සුදුසු වෙලාවට කර්මයේතන ඇති. අහස හිටියත් එහෙමයි සාගරයේ හිටියත් එහෙමයි ගිරි ගුහාාවක සැඟවිලා හිටියත්. කරමයට මාව ඉන්න එතැන හොයාගණ්ඩ තව මඟ පෙන්නන්නක් වෙන වෙනම අවශ්‍ය නෑ සුදුසු කාලයේ ඔහු කරපු කර්මය ඔවු කරාමෙනවා. ආං එහෙම නං. ලෝක ජීවත්වෙන හැම කෙනෙක්ම උපදිනකට අරගනාපු ධර්මතාවය මරණයයි අංඒ මරණ කියන්න ධර්මතාවේ ඒ කාන්තෙන්ම මම හොයාගෙන එනවා. එන අපි සූදානං වෙන්ඩෝන මරණයට මේ ලෝකෙ කොච්චර දේවල්ලෝට සූදානන් වෙනවද විභාග පාස් කරන්නට සූදානන් වෙනවා අවාහ විවාහ වඩ සූදානන් කරනවා ල්දොරවල් හදන්න සූදානං වෙනවා මේ ආදී වශයෙන් කල්පනා කරහම ජීවිතය කොයි තරම් දේවල් ප්‍රමාණයක බි සූදානං වෙනවාද. නමුත් අපි පිනතු හිතල බලන්ඩ මැරන්ට සූදානං ච්චි කෙනෙක්කින්වද කියලා. මරණය අමතක කරලා අපි වෙනවෙන දේවල්ලොට සූදානං වෙනවා. නමුත් ඇත්තටම මේ ලෝකේ මුලින් සූදානන් වෙලා තිබිය යුත්්‍ය මොකේටද මරණයට සූදානන් වෙලා ඉන්දෝනෑ. අපි බුදුරජාණන් වහන්සේගේ හිස මතට දවදත්වයන් වහසේ මහා විශාල ගලක් පෙරළවා. හැබැයි පෙරලෙමින් ආපු ගල මගදී තවත් ගල් දෙකක් පිළි ගත්තා. එ ගලට පහට යඩ දුන්නේ නෑ භාගිතන් වහසේව ආරක්ෂා කළා භික්‍ෂූන් වහන්සලා පස්සේ හනුව ස්වාමීනී භාගිතු වොහස දන්නවාදේ ගල පෙලි පෙරලි එන ව ාගිතුන් වහසේ බද්ධාන ාවෙන් මක් කලාද ගල නවතින්ද. එහම හ්පුහම් බුදුරජාණන් වහස දශනා කළේ නෑ මහනිනි. එහෙම ගලක් පෙරලන බවක් මම මොනයම්ම හේතුවකින්වත් දන්නේ නෑ එන ස්වාමීනී ඒ ගල නතර කළේ කවද්ද බුදුරජාණන් සඳහන් කලා හනිෙන මගේ ආරක්ෂාව මාවිසින් පෙර හදල තියලතියන්නේ ගේ ආරක්ෂාව මම හද අදනම පෙර හදල තියෙන්නේ. දෙතිගේ ආරක්ෂාව පෙර හදල තිබුණ නිසා කොයි වෙලාව මාරයා මංගාවට ආවත්කමක් නෑ. අරක්ෂාව හදල තියල තියන්නේ. ආං ඒවාගේ ජීවත්වෙලා ඉන්න පුද්ගල හැම වෙලාවෙම තමන්ට අභිමානයක් ඇතිවෙන්ඩ. තමන්ගි ජීවිතය පිළිබඳව කල්පනා කරලා සසර ගැන කල්පනා කරලා මේ භයානක සංසාරෙන් මිදන්් ඕන කියන කාරණාවෙන් සසරෙන් මිදෙන්ඩ මග කියල දුන්න මහෝත්තම සම්මාසම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැම මොහොතකම අපේ හිතේ ශ්‍රද්ධාව වෙනුවෙන් වෙන්කරපු ඉඩක් තියෙන්ඩ මෝන. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරපු ඉඩක් අපි තයෙන්ඩ මෝන. භාගිතුන් වහසට කීකරු වෙලා නිර්මල තිසරණය සරණගි හිල්ලා. උතුම් සිල් ආරක්ෂා කරගෙන යම් තැනක යම් භික්‍ෂුවක් ගීවත් වෙනවාද ඔහු සකල ලෝක සත්වයට මහකල්ල අනවිත්‍රයෙක්. යම් ගිහිප් කෙනෙක් ඉන්නවාද සිල්ගුණ මනාආරක්ෂා කරගෙන තිසරණ සම්පූර්ණ කරගෙන ශක්ති ප්‍රමාණයෙන් පින්කන්කරමින්. අංගවා අය සුගතිය උපදින්ඩ භාග්‍ය හතනයි විශේෂයෙන් සඳහන් කළේ සුගතිගාමී වෙන්ඩ ප්‍රධාන හේතුවක් මොකක්ද තිසරණ සහිත වෙන එක. බුද්ධන් සරණං ගච්ාමි ධම්මං සරණං ගච්ාමි සංගන් සරණං ගච්චාමි මේ ප්‍රකාශයේ පිළිබඳව කවදාවත් සැකනු කරන්නඩෝනෑ. මෙ හරියට ලෝකයේ දියවරුම් ප්‍රකාශවාගේ. එක ප්‍රකාශ කරනකොට අල්පප්‍රාණ සහ මහප්‍රාණ කිසිම වරදක් නැතුවලි ඇන්ඩෝනේ. එමන තන් උච්චාරය කරනව නම් කිය ඇන්ඩෝනේ. මේ අල්පප්‍රාණ මහප්‍රාණ වැරදුනුත් පිනඳන වැරදුනොත් සම්පූර්ණ වචනය අර්ථය වෙනස් වෙනවා. අං ඒකයි සඳහන් කළේ මෙ තිසරණය හරියටම සරණය ඇඩෝනේ. තුම්පාර හරියටම කියවණ්ඩෝනේ කියවල සරණ ගහම ඒ සරණ බිඳගත්ත නැත්තං ඒ කාන්තයිෙන් නිවනය සුගතිය උපද්දවන්ඩ එක හේතුවක් බෞද්ට පත්තිනවා එක භාගිතුන් වහන්සේම අනුමත කරපු ප්‍රකාශයක් මහාසමයේ සූත්‍රයේ දේශනා කරන වෙලාව කපිටවස්තුයේ මහවනයට වැඩම කරන බ්‍රහ්ම රාජව හතර දෙනෙක් බුදුරජාණන් වහන්සලඟට එල්ල පණ විඩ හතරක් කියවා හතරවවෙනි ්‍රහමරාජය තමයි කිය න්නේ ස්වාමීනය ඔබහන්සි දෙහා ඔබහන්ස දේශනා කරපු යම් මගක්තියෙනවාද එමාර්ගයට ගරු කරන භාගිත වහස ලඟට ඇවිල්ල වන්දනාමාන කරලා සිත පහද වගන්නවාද ය කෙනෙක් එහැම කෙනෙක්ම සුගති උපදින වස්වාමීනි ඒ කේචි බුද්ධන් සරණන් ගතාසේ යමෙක් බුදුන් සරණ ගියාද නතේ ගමිස් සන්ති අපායභූමින් ඒ පුද්ගලයා කවදාවත් නිරේට යන්නේ බුදුන් සරණ ගියපු කෙනා නිරේට යන්නේ පහාය මානුසංදේයන් මනුස්සකයෙන් ප්‍රාණවායුව නික්ම යනවාත් එක්කම දේවකායන් පරිපූර්ෂසන්ති ඔහුපදින්නේ දෙවියන් අතරයි කියල දේශනා කළා. අංඒක නිසා පින්නතුන හැම වෙලාවෙෙන් අප උත්සහ කරන්නුවන මරණය කියන ධර්මතාවයට නොබියව මූුණ දීගන එතෙක් අපේ ජීවිත කාලය තනුරුවන්ට අනුව පෝෂණය කරන්න මරණ මංචකේට ගිය හම සමහර කෙනෙකුට සුමාන ගානක් කඳුළු හලහල ඉද සිද්ධවෙෙන්ඩ පුළුවන්. ආංගේ කාලිට තමන්ට යමක්කමක් කරන්න පුළුවහන් වෙච්ච කාලි තමන් කරපු දේවල් ජීවිතයට අවර්ජිනය වෙනවා. අපේ ජීවිතවල අපි ඇති කෙරුුණ වැරදි හුඟක් මේ ජීවිතවල මේ වෙනකොට අමතක වෙලාති එඩ පුළුවන් නමුත් මරණසන්න කාලි ඒ බොහෝ දේවල් එකතු වෙඩ පුළුවන්. ඒ බොහෝ දේවල් මතක් වෙන්ඩ පුළුවන් අ හිද හැම වෙලාම හිතලා සතුටු වෙන්ඩ පුළුවන් දේවල් සම්පූර්ණ කරගන්න මහන්සේ වෙන්ඩුවන හි හිත හිතා කරපු දේවල් ගැෙන සතුටු වෙන්න්න පුළුවහන් කමක්ති ෙන්දුවෝනෑ. අං ඒකයිදේශනා කළේ නිවැරදිව සිල්ගුණ සමාධං වෙච්ච නිවැරදිව තුනරුවන් සරණ ගීපු කෙනෙක් මෙලවත් සතටු වෙනවා. පරලවත් සතුටු වෙනවා. සුගතිී ඉපදිලා බොහෝ කාලයක් සැනසෙනවා. මරණය සෑම දෙනා කෙරෙහිම සෑම දෙනාම හොයාගෙනන්න ර්මතාවයක් අවශ්‍ය මැරුණු කෙන වෙනුවෙන් අඩන එක නෙමේ ජීවත් වෙලා ඉන්න අය ගැන හිතන එක. මැරුණ කෙන ඉවරයි වෙන තැනක උපදිනවා. කර්මානු රූපීව යායුතු තැනට යනවා. නත් ජීවත් වෙලා ඉන්න අය තමන්ගේ දවාදරුවන් ගුණුපුුරු මනිබිරියන් තමන් ඇසුරු නිසිසරු කරනාය සීලයට ගුණට දහමට යොමු කලේ නැත්තං මරින් පස්සේයට මොකද වෙන්නේ. ඒ කාන්තයෙන් නිරේ උපදිනවා. අසි බන්ධක සූත්‍රයේ සඳහන් කලි. වාාගිතුන් හසේ දේශනා කරනවා ගාමිණී. කළුගලක් රෝල් කරගෙන ගිහිල වතුරට දාල්ලා. උඩ ටඩගෙහුවට කළුගල එන්නේෑ නයි. කළුගලක් වතුරට දාලා ගොඩ ටෙඩිකිවට වෙන්නේ. ජීවිත කාලිම මේ ලෝකේ. පවු් දසකුසල් කර කර ජීවත් වෙලා මැරුණට පස්සේ එමට සුගතියක් නෑ අර ගල යටට ඇදෙන ස්වභාවය බගේ අකුසල් කරනපු ගියලයාද යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි නමුත් ගිතෙල් කලයක් බතුරට ගෙනෙහිල්ල වතුර යට බිඳල දෙැන්මත් කොයි යම්ම වෙලා කරරි ගිතල් වතය උඩට එනවා. කලේ කටු ටික යටට යනවා මේලෝක ජීවත්ත එච්ච ඔබත් මත් දවසක මැරීලා අපත් කටුටික මහපොලෝට යට යනකොට මේලෝක ජීවත් එච්ච විදිහ අපදියුණු කර ගත්ත ගුණ ධර්ම අ ජීවත එච් විදිහට අනුව රැස් කරගත්ත කුසලා කුසල ධර්මයන්ගේ පලයට අනුව අපි හොඳ තැනකු පපුදනවා අංක නිසා හැම වෙලා උත්සාහ කරමු මරණයට සූදානං වුණ මරණයට කැපවන්න ඕනම වෙලාවක මරණයට මූුණ දෙන්නට බය නැති ශ්‍රේෂ්ට ජීවිතයක් ඇතිකර ගණ්ඩෝ නෑ. ඒකට ඉතිසරණයි පන්සිිලි වටින්නේ තිසරනයි පන්සිලි කෙනෙක් ළඟ තියෙනවනම් සඳහන්කලී මරුණගින් පස්සේ ඒ පුද්ගලයා අනිවාර්යෙන්ම හොඳ දැනක උපතිනවා. ඇ තිසරනයි පන්සිිලිති ෙන්දඩෝනය යටත් පිරිසින් තිසරනවත්ති එඩුවනේ. පන්සිලුත්තර රකින එක ඉතාමත්ම ශ්‍රේෂ්ටයි. අං නිසා හැම අවස්ථාවම ගැන කල්පනා කරල ජීවිත කටීතු කරන්න පුරුදුුව නහම. අපි එලෝමැලොව දෙකම ජයග්‍රහණය කරන්න සුදුස්ෝබෝව් පත්වෙනවා. එන ලබාගත්ත ශ්‍රේෂ්ට මනුස්ස ජීවිතය බුද්ධාන්තරය තුළ මනාව සුරක්ෂිත කරලා මේ ජීවිතය සතුටිම්ම කුසල් දහම් එක කටයුතු කරලාසිෙනහ මුසුපුහණින් දෑසපයාගණඩ පුළුවන් වාසනාවන්ත ජීවිතයක් ගත කරන් අපිට මේ බුද්ධාන්තරයෙන් පලනෙළන්ඩ තුනුරුවන්ගේ ආශිරුවාදයම ශක්තිය දහිරිය භාග්්‍ය වාසනාව උදාවේවා කල ප්‍රාර්ථනා කරමු.